now, live at 8. අයිබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංකකයේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් එක සමග. අද ලයිව් ඇට් එක සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මතුගමින් කොවිඩ් ආසාදිතයන් 1000 දෙනෙක්. ග්‍රාම සේවාව සම්තුනක් හුදකලා කෙරේ. කහතුඩුව ඇඟලුම් කම්හලකත් කොවිඩ් ආසාදිතෙක්. कोविड आसादित हेतु कोलम जाति वाटु दिरीस पीसीआर परीक्षण गंपा निरोधायन एंडरनीति पेन प्रदेश वाली जनता वट प्रजेन प्यल्पंदहसा आर्थिक ऋषाद सोया पस्वन दिन टप्निहुं ऋषाद गे पक्षीन पैदली किरीमक අවශ්‍ය වෙලාවට 20 වෙනිදායෙන් පසු ඔහු අධිකරණයේ විසින් දැන ලද තීන්දුව පිළි අරගෙන විවෘතව පෙනී සිටිනවා. පාස්කු ප්‍රහාරයේ පිටුපස ඇති තවත් අභිරහසක් හෙළි කිරීමට සූදානම් බව පූජිත් කොමිසමට පවසයි. නව ශ්‍රීලන්ත මහමැතිවරණී පාලක පක්ෂයට විශිෂ්ට ජයක්. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වනුෂිටත් පාර්ලිමේන්තුවේ අසුනක්. कोविड-19 वायरस आसादने वो रोगिन दाहदिन को हमुई मत समग मतुगम प्रादेश लेकम कोट्टासे ग्राम से अवसम तुनक हुदकला किरीमट पेवर गाद बाव युधामुदा अपते लुतिनन जनरल शावेंद्र सिल्वा महता पवसनबा में आतर वायरस आसादने वो तवत रोगे को अद कहातुलो प्रदेशे एंगलुम कर्मांत शालाव किंदा हंदुना गिनति बेनबा कोविड-19 वायरस आसादने वो रोगिन हटेक दिन को अद दिन तुल मेराटिन हंदुना गत्ता ए अनु मिनुआनगोड कोविड पोकुर सह उनके आश्रितेन लेस हंदुना गत समस्त रोगिन संख्याव 275 दक्वा इहल गिया मधुगम प्रादेशिकम कुट्टाशे ओविटिगल बदुगम सह बदुगम नव जनपदे ग्राम सेवा वसम तुन हुदकला किरीमट अदपासुरुवे पेवर गणुना इट हेतु एम प्रदेशवलिन कोविड-19 वायरस आसादने रोगिन दाहत दिनकु अद हंदुना गेनिमाई एम पिरिस पसुगे हत्मिनिदा अनुराधपुरे चारिकावक निरतवी तिबु अत्र एम बस्वते किहिप दिनकुट कोविड-19 वायरस आसादने वेति बवट मीट पेर हंदुना गत्ता PCR सांपर लबागे अणतु दाहदेन अद दिन कोविड-19 आसादी बवट पत्कर मतुगम प्रदेश प्रसिद्ध पांचलक नायक स्वामी महस्य स्वामी महस्यला पस्नमक मेत्र कहतुडु प्रदेश अंगलुम कर्मांत शालावक सेवे नेतु सिति सातु सेविकावकट कोविड-19 वायरस आसादने वियति बवट PCR परीक्षण वलिन तहुरु वेति बुना महाजन सौख्य प्रदेश निवास हाथरा निरोधायन टेमुना प्रदेश सौख्यांशर गा मे अतर दिवलपिटे प्रदेश पेवति मंगल उत्सव सहभागी उपोदेट कोविड-19 वायरस आसादने वीम हेतु मीगमो वेलन संकीर्ण दिन तुनकट वसाते भीमट सौख्यांश अद पेवरगत्ता महाजन सौख्य परीक्षक वरुण संधान कले इम वेलन संकीर्ण वेलंदुकुट वायरस आसादने वी अति बवट हंदुना गिनी मत समग मेम पेवरगत बवाई एनु एहि वेलंदुन सीलु दिनाम हेट दिने दी PCR परीक्षण संधा योमु किरीमट अपेक्षा करनवा किसे वितत आयोजन कलापीय वसादेमी में किसी दु सुदानमक नोमति बव अमात्य प्रसन्न रणतुंग महता संधान कला මේක සීක්‍රෙන් පැතුරුණා මේක පාලනයක් කරන්න සෞඛ්‍ය අංශවලටත් හමුදාවත් එක්කහු වෙලා MOH කාර්යාලය ඒ සියලු දෙනා එක්කහු වෙලා කටයුතු කරලා තියෙනවා ඒ නිසා සමාජයෙන් බෝ වීමක් කියන එක තාම රජයක් හැටියට තහවුරු කරන්නේ නැහැ සෞඛ්‍ය අංශ විසින් ඒ නිසා අපිට මේක පාලනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා ආයෝජන ප්‍රවර්ධන කලාපේ වසදමනවද නැහැ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේ අතර ආයෝජන මණ්ඩලයේ යටතේ ඇති ආයතන තුල පමණක් PCR පරීක්ෂණ 15000 ඉක්මවා සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය DV චානක මහතා පවසනවා නිවේදනයක් නිකුත් කරමින් නොසඳහන් කළේ ආයෝජන කලාප තුල 10000 ඉක්මවමින්ද ඉන් පිටත 5000 ඉක්මවමින්ද PCR පරීක්ෂණ සිදු කර ඇති බවයි මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව යළි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා
සම්පාදිතිකයේ 10 වෙනි මාසයේ 4 වෙනි දින සිට මේ වෙන විට පොලිස් වසම් 19 එක ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒන් පළවෙනි අවස්ථාවේදීම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර මිනුවන්ගොඩ දියුලපිටිය වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පදිංචි අයගේ ආර්ථික අපහසුතා සඳහා දක්වුවා සඳහා පියල් 5000ක දීමනාව අඟහරුවාදා සිට ලබා දීමට රජය තීන්දු කරලා තියෙනවා. දෙවෙනි තුන්වෙනි පියවර යටතේ අනිකුත් කොට්ටාසවලත් ඒ හා සමානව නිරෝධානය වෙලාතින උන්ට ආහාර පාන ලබා දීම සඳහා සාකච්ඡා කළ එයට නොමිලේ ලබා දෙන්න කටයුතු කරන්න කියන කාරණාව තමයි අද සාකච්ඡා වුනේ. නිරෝධානය වෙන පවුලට මොකද උන්ට එළියට යන්නත් බෑ, උන්ට බඩු ගේන්න කාටවත් ඇතුළට යන්නත් බැරි හින්දා ඒ වගේම පිරිවෙන් ළමා නිවාසවලටත් වැඩිහිටි නිවාසවලටත් මේ වියලි ආහාර මල්ල ඒ අදාළ ප්‍රාදේශීය ලේකම්වරු කරහා ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඊට අමතරව ආගමික ස්ථානවලටත් වියලි ආහාර මල්ල ලබා දෙන්න. මේ අතර කොළඹ මුහුදු මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවකින්ද පසුගියදා COVID-19 වෛරසයේ ආසාදිනේ වූ සේවකයෙකු හමු වූ අතර ඊයේ දිනේදී තවත් සේවකයන් දෙදෙනෙකු වෛරසයේ ආසාදිනේ වූවන් ලෙස හඳුනාගත්තා. එම සේවකයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුටද වෛරසයේ ආසාදිනේ වී තිබුව අතර ඔවුන් රෝහල්ගත කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. කොළඹ නාවික තටාකාංගණයේ සේවකයන් දෙදෙනෙකුටද වෛරසයේ ආසාදිනේ වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. ඒ අනුව වරාය අධිකාරියට ඇත් නිවාස සංකීර්ණයේදී අද PCR පරීක්ෂණ සිදු කරනවා. ඊයේ දිනේදී අප කළපු PCR පරීක්ෂණ වලින් රෝගීන් 3 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඔවුන්ට ආශ්‍රිතයන් ඉඳලා තියෙනවා. කලින් තලේ ආශ්‍රිතයන් තමයි රෝගීන්ගේ. ඔවුනොත් මේ වෙලාවේ අපි රෝහල් වලට යවමින් පවත්වනවා. යුදහාමුදා අපත ලුතනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ වන විට වරාය සේවකයන් 5 දෙනෙකුට වෛරසයේ ආසාදිනේ වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම වෛරසයේ ආසාදිනේ වූවන් ලෙස මෙරටින් හඳුනා ගන්නා බහුතරය මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ඇඳුරු නීති ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවලින් බවත් යුදහාමුදාපතිවරයා සඳහන් කළා. ඊයේ දිනේදී විශේෂයෙන්ම කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයන් 5 දෙනෙක් වාර්තා වෙලා තිනවා. මේ දක්වා මේ සියලුම ආශ්‍රිතයන් සොයාගෙන ගියාම හමුවන්නේ මිනුවන්ගොඩ කම්මල හා අතුවෙච්ච පොකුරට සම්බන්ධ වෙච්ච ආයලුවන්. එසේ නොමැතිනම් කිසිදු පුද්ගලයෙක් මීට පරිබාහිරව වෙනත් ප්‍රදේශ කිසිදු ආශ්‍රිතයක් නොමැතිව හමුවන කිසි කෙනෙක් මේ දක්වා ශ්‍රී ලංකාව තුල වාර්තා වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය ඉතාමත් නැවතත් වැඩගත් වෙනවා. මොකද ඉදිරි සතිය තමයි බොහෝ දුරට මේ ආකාරයෙන් ආසාදිතෙක් වීම හැකියාව තිබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපගේ ජනතාව සහයෝගය දක්වලා ඔබ කොවිඩ් ආසාදිතෙක් නොවන ආකාරයෙන් කටයුතු කරයි කියලා. මේ අතර හඟුරන් කෙත හේවා හැට රඩ්ලන් වතුයායි පදිංචි බියගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙකුටද COVID-19 වෛරසයේ ආසාදිනේ වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් 23 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මේ අතර පොළොන්නරුව මහරුවලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී සැක කටයුතු ලෙස මියගිය කාන්තාවක් අද ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව ආදාහනය කිරීමට පියවර ගත්තා. එම කාන්තාව ප්‍රතිකාර ලැබමින් සිටි වාට්ටුවේදී මීට දින 3කට පෙර වෛරසයේ ආසාදිනේ වූ වෙනත් කාන්තාවක් හඳුනාගත් අතර සැක කටයුතු මරණයක් සේ සලකා ආදාහන කටයුතු සිදු කිරීමට තීරණය කිරීමේ ඒ අනුවයි. මේ අතර ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 34 සහ 35 වාට්ටුවල සිටින රෝගීන් සාකාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. මේ අතර ගම්පා දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය තව දුරටත් බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මෙම කාලය තුල සංචාරන සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙනවා. ඒ නිසා අපි මේ ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිවෙස් වලටම වී රැඳී සිටින ලෙසට. නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ කළේ පසුගිය 4 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයන් 265 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද උදෑසන 6:00 අවසන් වූ පැය 24 තුල පමණක් පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන
ඇඳිරිනීතිය මෙවර පැනව දිනේ සිට මේ දක්වා කාලය තුල වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේ ඒ පිරිස 53 එම පිරිසෙන් බහුතරයක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ගම්පහ සහ සීදුව දොම්පේ පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව පාස්කෝ ප්‍රහාරයට හේතු වූ මෙතෙක් හෙලිදරව් නොවු අතිශය රහසිගත කරුණු රැසක් පවතින බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ අනාවරණ කළා. ඒ පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරය පසුපස ඇති රහසිගත සිදුවීම් ඉදිරියේදී හෙළි කරන බවයි. पास्कु प्रहारे संबंधी विमर्शने किरण जनाधिपति कमिश महमुहे ये पसरुए साक्षी लबा दुन्ने हिटपो पुलिस पति पूजी जयसुंदर महताई දෙදහස් දහනවය අප්‍රේල් මස නවවන දින වන විට ඔබ ළඟ එක් රැස් වී තිබූ සහරාන් ගැන තොරතුරු ඔබ නිසි ලෙස සලකා බැලුවද මම විතරක් නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැම නිලධාරියෙක්ම පාලම් කුඩා බයිසිකලයේ පුපුරවා හැරීම පිටුපස සහරාන් ඉන්නවා කියලා ඔබ වෙත වූ ලේඛනයක් මගින් දන්වලා තියෙනවා නේද ඔබ හිතුවේ නැද්ද අප්‍රේල් 21 ප්‍රහාරය පසුපසත් සහරාන් ඉන්නවා කියලා මට ඔය කියන ලේඛනය අප්‍රේල් 19 වෙනිදා ලැබුණා මම නිලනිවසේ රැඳිලා ඉන්නකොට ප්‍රහාරයෙන් පස්සේ මට ලොකු සැකයක් තිබුණා සහරාන් තමයි මේ ප්‍රහාරය පසුපස ඉන්නේ කියලා එහිදී ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයේ විසින් එවක පොලිස්පතිවරයා වූ පූජි ජයසුන්දර මහතා වෙත යොමු කළ බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් කෙරෙහි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගේ අවධානය යොමු කළා ජයසුන්දර මහත්මයා ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහත්මයා එවන ලද මේ ලේඛනයේ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් රසකගේ තොරතුරු සවිස්තරාත්මකව සඳහන් වෙනවා නේද ස්වාමීනි මම පිළිගන්නවා රාජ්‍ය බුද්ධි සේවයේ විසින් මීට කලින් එවන ලද සෑම බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයකටම වඩා මේ ලේඛනය තුළ ත්‍රස්තවාදීන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා සහරාන් ගැන ඔහුගේ සහෝදරයා වූ රිල්වාන් සහ ෂේනි ගැන මාවනල්ල බුදු පිළිම කැඩීමට සම්බන්ධ වුණු සාදික් සහ ෂාහිඩ් සොහිරන් ගැන ඒ වගේම සිනමන් ග්‍රෑන්ඩ් සහ ශැන්ග්‍රිලා හෝටල් වලදීත් මරාගෙන මැරෙන බෝම පුපුරාගත් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් ගැනත් මේ ලේඛනයේ පැහැදිලි තොරතුරු තියෙනවා මේක ඉතාමත් සුවිශේෂී ලේඛනයක් ලෙස මගේ අවධානයට යොමු වුණා ජයසුන්දර මහත්මයා ඉතින් ওই ලේඛනය සුවිශේෂී එකක් කියලා අවධානය යොමු කළා නම් ඒ සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද ස්වාමීනි තොරතුරු කොච්චර සවිස්තරාත්මක වුණත් 20 වෙනිදා හවස එවපු ලේඛනයේ පැහැදිලිව සඳහන් වෙනවා වාර්තා වී ඇති බුද්ධි තොරතුරු පිළිබඳව තව දුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා කියලා. ඒ වුණාට ජයසුන්දර මහත්මයා 20 වෙනිදා දහවල් ඔය බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනය ඔබට එවුවට පස්සේ සවස නිලන්ත ජයවර්ධන මහත්මයා ඔබට කතා කරලා කිව්ව නේද හෙට හරි ඊට කලින් හරි ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා. ඔව් ස්වාමීනි කතා කළා නම් තමයි ඒ වෙලාවේ කිව්වේ tomorrow will be dangerous anything can happen කියලා. ඒ වෙලාවේ මම ඇහුවා මේක ඔයාට ලැබුණු තොරතුරක්ද නැත්නම් අර කලින් දැනුවත් කිරීමක් කරපු විදේශ බුද්ධිංශයෙන් ලැබුණු එකක්ද කියලා. එතකොට කිව්වා සර් මේක කලින් foreign intelligence එකෙන්මයි ලැබුණේ කියලා. මම ආයෙත් ඇහුවා මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා. එතකොටත් කිව්වේ නැහැ. සර් මේක foreign intelligence එකෙන් ලැබුණ development එකක් කියලා. ඒ කියන්නේ ඒ වෙද්දිත් රාජ්‍ය බුද්ධි සේවයේ ළඟ මේ තොරතුරු ස්ථිර කරන්න එයාලගේ කියලා බුද්ධි තොරතුරක් තිබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි මම නිලන්තට කිව්වේ හරි නිලන්ත ඔයා නන්දනට කියන්න. මමත් බලන්නම් කියලා. සහරාන් ඇතුළු පිරිස අප්‍රේල් 16 17 18 ගෝල් ෆේස් පැත්තේ රවුම් ගහලා තිබ්බා. රෝඩ් බ්ලොක් එහෙම තිබුණා නම් අහුවෙනව නේද? තිබ්බත් පණින වෙලාවල් තියෙනවා ස්වාමීනි. හැබැයි තිබුණා නම් ප්‍රතිඵලයකුත් තියෙනවා. ඔබට ලැබුණු මේ ලේඛන තුලින් පොලිස්පතිවරයෙකුට තීරණය කරන්න බැරිද ප්‍රහාරයක් ගැන? ලැබෙන තොරතුරු අනුව පුළුවන්. නමුත් ස්වාමීනි මේ තොරතුරු වල කිසිම ස්ථිරභාවයක් නැහැ. ජයසුන්දර මහත්මයා මම ඔබට යෝජනා කළොත් ශ්‍රී ලංකා පොලිසියේ දුර්වලතාවක් නිසා මේ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණා කියලා? ඇත්ත. මේ සිද්ධිය වෙද්දී රටේ හිටපු පොලිස්පතිවරයා හැටියට මට වගවීමක් තියෙනවා. මම කිසිම වෙලාවක මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ කියලා නැහැ. කියන්නෙත් නැහැ. නමුත් වගවීමක් තියෙන එකම තැනත්තා මම නෙවෙයි ස්වාමීනි. සමාවෙන්න ස්වාමීනි. පොලිසියේ දුර්වලතාවයක් නිසා ප්‍රහාරය සිද්ධ වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. පොලිසියට දුෂ්කරතා ගොඩක් තිබුණා. ඒ දුෂ්කරතා මැද්දේ පොලිස් නිලධාරීන් පැහැදිලිව රාජකාරිය ඉටු කළා. නමුත් මේ ප්‍රහාරය වළක්වා ගන්න එය ප්‍රමාණවත් උනේ නැහැ. මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙන්න බොහෝ අභිරහස් හේතු තිබුණා. උදව් කළ පුද්ගලයන් අනෙක් පැත්ත ගහපු හැටි කරමින් තිබුණු පරීක්ෂණ අනෙක් පැත්ත ගහපුවා පැවති දේශපාලන වාතාවරණය ඔත්තුකරු අනෙක් පැත්ත ගහපුවා ඔන්න ඔය වගේ අතිශයින් රහසිගත හේතු ගොඩක් තිබුණා තාමත් හෙලිදරව් නොවුණු ඒවා තියෙනවා මගේ සාක්ෂි විමසීම අවසානයේ මට අවස්ථාවක් ලැබුණම ඒ ගැන කියන්නම් ඇයි අපට විධිමත්ව තොරතුරු දුන්නේ නැත්තේ ඇයි ලදබලඳ හේතුන් මත පොලිස්පතිවරයා
ආරක්ෂක කවුන්සිලයෙන් නිරපා හැරියේ. මගෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලයට ගෙන්න ගත්තේ ජේෂ්ඨතම දෙවැනි නිලධාරියා නෙවෙයි. අනික ඔහුටත් රහසින් උපදෙස් දීලා තිබුණ කතාවුරු දේවල් මට කියන්න එපා කියලා. එතකොට මම කොහොමද තොරතුරු දැනගන්නේ? මෙන්න මේ දේවල් ගැනත් හොයලා බලන්න. මේ අවසනාවන්ත ප්‍රහාරයෙන් පස්සේ හුදෙක් පොලිස්පතිවරයා පමණක් වගකිව යුතුයි කියලා ආපු විවේචනත් තිබුණා. කොහොමුණත් මට අන්තිමට කියන්න තියෙන්නේ අප්‍රේල් 20 වෙනිදා වෙනකොටත් ප්‍රහාරයක් එල්ල වෙන බවට නිශ්චිත බුද්ධි තොරතුරු මෙරට රාජ්‍ය බුද්ධි සේවය දැනගෙන හිටියේ නැහැ. ඔය එවපු වාර්තාවල දැක්ුණේ සහර නැතුළු කණ්ඩායම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා කියලා. ප්‍රහාරයට කලින් අන්තිම දවසේ, ඒ කියන්නේ 20 වෙනිදා සවිස්තර වාර්තාවක් සහරන් සහ එම කණ්ඩායම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයෙන් එවා තිබීම විශේෂයි. අන්තිම දවස වෙද්දි තමයි ඒ ඔක්කොම ආවේ. කොහොම වුණත් ඒ වෙද්දි ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රහාරය සඳහා ඒ වෙනකොට බෝම්බකරුවන් ස්ථානගත වෙලා අවසන්. හිටපු මාත රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් යොදවා තිබුණත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීති ප්‍රතිවරයා උපදෙස් දී අදට දින 5ක් 2019 වර්ෂයේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වෙනිදායි. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා හිටපු අමාත්‍යවරයා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යෙදුවා. රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයාගේ උපදෙස් ලබා දී මේ වන විට දින 5ක් ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී නැහැ. මේ අතර එක් පොලිස් කණ්ඩායමක් මන්නාරම පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසද තවත් පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ පිහිටි ඔහුගේ නිවාස දෙකක්ද කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසක්ද පසුගිය දින කිහිපය තුළ පරීක්ෂාවට ලක් කළා. මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රවුෆ් හකීම් මහතාගෙන් ප්‍රකාශය සටහන් කරගත් අතර බදියුදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තා. රිෂාඩ් බදියුදීන් මහතා තරංගුවට ගැනීම වලක්වාලමින් අතුරුතානම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයේ හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුව අතර එම රිට් පෙත්සම ඔක්තෝබර් 20 වෙනිදා සලකා බැලීමට නියමිතයි. මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වයේ දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. නීතිපතිවරයා මම කියන්නේ නැහැ හිතාමතා කරනවද නැත්නම් යම් පහසුකමක් මේ රජයෙන් බලාගෙන මෙහෙම නියෝගයක් මෙහෙම උපදෙස් දීලා තියෙනවද කියලා. මොකද ඔහු විසින් මේ කාල වකවානුවේදී ඒ වගේ උපදෙස් දීලා තිනවා අවස්ථා දෙකක රවි කරුණායක හිටපු එමතුමාව වහාම අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයා උපදෙස් දෙනවා. ඒක සිද්ධ වෙලා ගොඩක් කල් ගිය නැහැ කුරුණෑගල නගරාධිතුමාව සම්බන්ධව ඇතුළු ප්‍රශ්නයකට තමුන්නාසලා දානවා. උන් අධිකරණයට ගිය නැහැ. ඒගොල්ලම අභියාචන අධිකරණයේ ඉල්ලීමක් කළා, පැත්සමක් ඉදිරිපත් කළා. එම පැත්සමේදී විතාම පැහැදිලි ලෙස අභ්‍යාචන අධිකරණයෙන් නීතිපතිවරයා කරනු ලබන ඒ කාර්යභාරය කටයුත්ත සම්පූර්ණ වැරදි කියලා පෙන්නුවා. නීතිපතිවරයා හිතනවා නම් මම මගේ තීන්දුව මගේ නිගමනේ හරි කියලා හිතනවා නම් එයාට ශ්‍රේෂ්ඨාධිකාරියට ගිහිලා ඒ අභ්‍යාචන අධිකරණයෙන් දිනල් දෙරලද තීන්දුව වෙනස් කරන්න උත්සාහ කරන්න තිබුණා. ඌ කළේ නැහැ. අපි යන පාරෙන් ගල් මුල් තියෙනවා නම් ඒ ගල් මුල් අයින් කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා තමයි රිෂාඩ් මන්ත්‍රීතුමා අධිකරණයට යොමු කරලා තිබරවා. ඒ වෙනකන් ඇයි CID එක මෙතරම් දඟලන්නේ කියලා මම දන්නේ නැහැ. CID කියලා මම මේ වැරද්දා කියන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට 20 වෙනිදායින් පසු ඔව් අධිකරණය විසින් දැන ලද තීන්දුව පිළි අරගෙන ඔව් විවෘතව පෙනී සිටිනවා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රසංග ප්‍රකාශ කරන මොහොතේ 20 වෙනිදා නඩුවට එතුමා ඉදිරිපත් වෙනවාමයි කියලා. එයාගේ පැමිණීම අවශ්‍ය නැහැ. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වත්තරංගුවට නොගැනීම හා ඔහු සැඟවී සිටීම සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු විජේදාස රාජපක්ෂ, විදුරු වික්‍රමනායක මේ අය පැහැදිලිව කියනවා ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ තමයි රිෂාඩ් බදියුදීන් ඉන්නේ. රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා අනිවාර්යෙන් ඉන්න ඇත්තේ සජිත් මහත්තයාගේ හරි සජිත් මහත්තයාට සහයෝගය දෙන එක්කෙනෙක්ගේ ගෙදර කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. රිෂාඩ් බදියුදීන් සිදුවීම නිසා අපට පේන්නේ මේ රටේ නීතිය අපහාසයට, උපහාසයට සහ දුබලත්වයට පත්වන ආකාරය. රටක නීතිය මේ විදියට හැල්ුවට ලක්වන විට ඒ රටේ ජනතාව අසරණයි, අනාථයි.
රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එවැනි සැකමසු කතා කියන්න විපක්ෂයට ඉඩකඩ ලැබෙන පරිදි පසුගිය කාලවකවානුවේ කටයුතු කළා. නමුත් අපි විශ්වාස කරනවා රිෂාඩ් බදුදීන්ව වැරදිකාරය කළේ අධිකරණය අල්ලන්නේ ආණ්ඩුව නෙවෙයි රහස් පොලිසිය. ඉතින් අපි විශ්වාස කරනවා මේ කාර්යයන් නිසි පරිදි වෙයි කියලා. ගිය රජයේ විසින් රිෂාඩ් බදුදීන් පිළිබඳව අවශ්‍ය කටයුතු කළේ නැහැ කියලා චෝදනා කරනවා. චෝදනා කිරීමේ වැඩක් නැහැ. මේ ආණ්ඩුවෙන් මේ වැඩේ වහාම ක්‍රියාත්මක කළා නීතිය ක්‍රියාත්මක කරන කියලා තමයි ජනතාව තීන්දුව දීලා තියෙන්නේ. संविधानी හැබැයි රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයා අත්අඩංගුවට ගන්න CID එකටත් පොලිසියටත් බෑ. ඒතකොට කාගේ හෝ දේශපාලන හස්තයක් මේ ආණ්ඩුවේ තියෙන රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයා රැකීම සඳහා ප්‍රයෝගී වෙලා තියෙන කාරණාව මේ වෙලාවේදී විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ. අපිත් බලන් ඉන්නවා පොලිසිය යහපාලන ආණ්ඩුවේ අපුව අරගෙන ගියා වගේ රිෂාඩ් අරගෙයිද කියලා. අපිත් බලන් ඉන්නවා. දැන් අපි දැනුත් හොයනවා මෙහෙත් ඇංගිලාද කියලා ඇවිල්. අපිට දැසක් ඇත්තේ නෑ රිෂාඩ් බදුරුදීන් හැංගෙන්. අනිත් පැත්තෙන් පොලිසියෙන් කවුද මේ රිෂාඩ් බදුරුදීන්ට උදව් කරන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකරුවා කිව්වේ බෙන්ඩික්ස් ආයතනයේ සේවිකාවන්ගේ සේවකීන්ගේ දේපල රාජසන්ත කරන අහල් දවසර කලින් ඉස්සරහට ආවෙ නැත්තේ. හැබැයි දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකකින් හටමන නැත්තේ ඇයි? මේ රිෂාඩ් බදුද්දීන් අයියාගේ මේ දේපල රාජසන්ත කරන්න කටයුතු කරන ඔයාලා කියන්නේ නැද්ද? ඉතින් මෙතන තියෙන්නේ පැහැදිලිව අපි ජනතාවට ඉතාම තුච්ච විදිහේ දේශපාලන ක්‍රීඩාවක් මේ තියෙන්නේ. මම 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රිෂාඩ් බදුද්දීන්ගේ අවශ්‍යතාවයක් රජයට තියෙනවා නම් රජය ඒ වෙනුවෙන් රිෂාඩ් බදුද්දීන්ට මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රජයේ පාර්ශවයෙන් බලපෑම් කිරීමකුත් සිදු වෙන්නේ නැහැ. මෙතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසනා හිමියන් බැහැදකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ පැමිණියා. එම අවස්ථාවේදී මාධ්‍ය වේදිකාවට රිෂාඩ් බදුද්දීන් මහතා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් විමසීමක් කළා. රිෂාඩ් බදුද්දීන් මහත්තයා හොයනවා. ඔබතුමාලා ගෙදර එහෙම ඉන්නවද? ඒක මහ මෝඩ ප්‍රශ්නයක්නේ. ආණ්ඩුව හොයනවද නැද්ද කියන එක ආණ්ඩුවේ වැඩක්. නමුත් මගේ ගෙදර ඉන්නවයි කියන එක මහ මෝඩ ප්‍රශ්නයක්. මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවේ අත්තුන්ගෙන් මේ ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ගෙන් අහන්න. මගෙන් අහලා වැඩක් නැහැ. මට අදාළත් නැහැ. Safeguard surface disinfectant. Safeguard නිරෝගිමත් දිවියකට. යලිත අවධානය දේශපුවත් වෙත. ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය බ්‍රහස්පතින්දා සංශෝධන සහිතව සම්මත කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමෙන් අනතුරුවයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලි ගහ මන්දිරයේදී පැවැත්ුණා. සංශෝධන මොනවද අපි ඉදිරිපත් කරන කියලා අපි අතර විමසුණා. උසාවියේ ඇති කරගත්තු එකඟත්වයන් අනුව මොන මොනවද සංශෝධන විය යුත්තේ කියලා කතා බස් තුණා. දැන් විශ්ව සම්බන්ධයෙන් අවසාන තීරණයක් ආයි මොනව සම්බන්ධින්දා? අවසාන තීරණයක් එන්නේ හෙට තියෙනවා අපේ අමාත්‍ය මණ්ඩලය. එයින් පස්සේ තියෙනවා පාර්ලිමේන්තු කණ්ඩායම. අද ඉතින් ඒ ඔක්කොම දේවල් කතා කරලා. පක්ෂ නායකින් රැස්වීම පැවැත්ුණා. අපි යම් තීන්දුවක් ගන්නවා ගත විශ්ව සංශෝධන සම්බන්ධ ඉදිරි කාරණා සාකච්ඡා කරමු. විශ්ව සංශෝධන සම්බන්ධ ශ්‍රී ලංකා संशोधन सहित ජීවිතයේදී සමතම සම අවස්ථාවන් උරුම නොවුනත් මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවත් ශ්‍රී ලාංකීය සමතම උරුම වූ උරුමයක්. එවන් උදාර අපේ මව්බිමේ ගම් දනව් නගර පුරා විසිරී පැතිරි සැඟව සිටින හැකියාවන් මෙන්ම දක්ෂතාවයන් සහිත හිතේ සවියෙන් අරමුණු උදෙසා කැපවන සරණක අවැසි දිරිය මිනිසුන් සොයා ඔවුන්ට පරමාදර්ශී අත්වලක් බවට පත්වෙමින් ඩයලොග් පූර්ණ දායකත්වෙන් සිදුවන මනුසත්කාර මෙහෙයුමේ දෙවැනි පියවර පිළිබඳවයි මේ තොරතුරු. तिरप्पने माराकुलम प्रदेशी पारंपरिक देशीय वैद्य
टीजी चिनदास वेदमहता सुवहसक रोगी जनतावट दशक पहाकट अधिक कालयक पुरा वेद हेदकम कले मिल मुदाल बलापुरत्वें नोवे रोगियागे नाडी अल्ला ओहु समग कताभाकल सेनिन रोग निदाने स्वागेने में विश्मित हैकिया वक्तिबु जिनदास वेदमहता में स्याल सिदुकले दहसक अडुपाडु हा बाधकमाद्दे सर्वांग वेदकमट उपन हपन कम एति में अपूरु पारंपरिक वेदमहता मुहुनती एति वत्मन इरनम पिलिबंदव ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් රටට කිව්වා සර්වාංග වේදකම තමයි මම කරන්නේ මට පාසකම නැහැ කාමයක් නැදී තදා ගන්නට දෙදිත් දා ගන්නට පාසකම නැහැ නැත්නම් කියලා නම් මේ කොට ගන්න දැන් අපි බොහොමම කුලියට තමයි මේ කොටල් පාරම්පරික දේශීය වේදකම රකගැනීමේ සත් චේතනාවෙන් ඩයලොග් පූර්ණ දායකත්වයෙන් සිදුවන මනුසත්කාරයේ පිහිට ජිනදාස වේදමහතා සොයා තිරප්පනේ වේදගෙදරට පැමිණියා. ඒ දුර්වර්ණ වේගිය වේදගෙදරට මනුසත්කාරේ ආලෝකිත රැගෙනයි. ජිනදාස වේදමහතාගේ වේදකමට වැසි උපකරණ රෝගීන් සඳහා වූ ඇඳපුටු මෙන්ම මෙහෙත් ඇසුරුම් උපකරණ වලින්ද වේදගෙදර පිරී ගියා. එදා වැහැරී තිබූ ජිනදාස වේදමහතාගේ වේදගෙදර මෙදා වෙනස්ම පෙනුමක් ගෙන තිබුණා. ජිනදාස වේදමහතාට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඔසුබැලද මෙහිදී ප්‍රධානී කෙරුණා. ඩයලොග් ආයතනය ඉස්සෙද්ද කරපු මේ මාගු සත්කාරක සේවයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ දුෂ්කරතා හඳුනාගෙන උපකාර කරු මේ ඩයලොග් ආයතනයටත් ස්වර්ණවාහිනී ආයතනයත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශාල පිරිසකට එකවර ඖෂධ ලබා දීම සඳහා අවශ්‍ය ඖෂධ ඇඹරීමේ යන්ත්‍රයක් මේ වෙනුවෙන්ම නිෂ්පාදනය වෙමින් පවතින්නේ මේ ආකාරයෙන්. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ වෙදකමින් රෝගීන් සුවපත් කිරීම සඳහා පැවති ප්‍රධාන අඩුපාඩු සියල්ලක්ම පාහේ ඩයලොග් පූර්ණ දායකත්වයෙන් සිදුවන මනුසත්කාරයෙන් හිමිවීම පිළිබඳව මේ අපූර්ව මිනිසා තුළ ඇත්තේ වචනෙන් කියාගත නොහැකි සංවේදී හැඟීමක්. මට ඩයලොග් එකෙන් කරබඩවට මොම ඉතිරි වෙනවා. වැඩබලන පොලිස් ප්‍රතිවරයා ජාතික පොලිස් කොමිසමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පොලිස් ස්ථාන අධිපතිවරයා මෙවන විට ස්ථාන මාරු කර යවා ඇති අතර පූගඩ පොලිසියේ සැරයන් වරයෙකු ඇතුළු 8 දෙනෙකු මෙවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි. දැන් රටවටින් 8ට. රටවටින් 8ට. ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ජනාධිපතිවරයාගේ සමීපතමින් ලෙසට හඳුන්වාගත් පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේදී දඹුල්ල පොලිසිය විසින් යාපාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කපුවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් පෞද්ගලික ඉඩමක පැවති ආරවුලක් ජනාධිපතිවරයා හරහා කඩිනමින් විසඳා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් මෙම පුද්ගලයන් ඉල්ලා ඇති බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ. මවණල් අලුත්පාර නායවල ප්‍රදේශයේදී අද උදෑසන මෝටර රථයක් මාර්ගයේ එකවරම හැරවීමට යමේදී යතුරුපෙදියක් ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපෙදියේ ගමන්ගත් තරුණින් දෙදෙනා තුවාල ලබා මවණල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වැලිමඩ අබගහදුව ප්‍රධාන මාර්ගයේ දරගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස අනතුරට පත් උනේ ඉදිකිරීම් සමාගමකට අයත් කැබ් රථයක්. අදාළ කැබ් රථයේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළි නිවසක මිදුලෙහි නැවතී තිබෙනවා. කැබ් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා. නොරොච්චෝලි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පසුරුවේ කළ වැටලීමකදී ග්ලයිෆොසෙට් ඇසුරුම් 797ක් සොයා ගැනීමට නොරොච්චෝලි පොලිසියට හැකි වී තිබෙනවා. ඒ නාවක්කඩුව ආන්දන්කල්ලිය හා නොරොච්චෝලි ප්‍රදේශවල ගොවිබිම් කිහිපයක තිබේදී එහිදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව මහනගර සභා බල ප්‍රදේශයේ පිරිසුම් මාර්ගයේ පිල්ලෑර් කෝවිල ප්‍රදේශයේ පිහිටි ස්වභාවික කුරුළු අභය භූමියේ ගින්නක් හටගෙන තිබෙනවා. විවිධ පක්ෂීන්ගේ සංචාරක පාරාදීසයක් වූ මෙම ස්වභාවික අභය භූමිය හටගත් මෙම ගින්න හේතුවෙන් පක්ෂීන් රාශියක් වෙනත් ස්ථාන කරා ගොස් ඇති බවයි අප වාර්තා කරු පවසා සිටියේ. මඩකලපුව මහනගර සභාවේ ගින්න නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්න හටගත් හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ටා ආඩන්ස්ගේ කම්කරු පක්ෂය සමත් වුණා. මෙවර නවසීලන්ත මැතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කාන්තාවක් පළමු වරට එරට පාර්ලිමේන්තුවේ අසුණක් හිමි කර ගැනීමයි. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණ ඊයේ පැවතු අතර එහිදී 49 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන්ස්ගේ කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. People who worked so hard to share. එරට ප්‍රධාන විපක්ෂ හිමිකරගෙන ඇත්තේ 27 ක ඡන්ද ප්‍රතිශතයක්. 1996 දී එරට නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් අනතුරුව නවසීලන්තයේ කිසිදු දේශපාලන පක්ෂයක් හිමිකර ගැනීමට නොහැකි වූ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂය හිමිකරගෙන තිබෙනවා. COVID-19 ගෝලීය වෛරසය සාර්ථකව පාලනය කිරීම ඇගේ මේ ජයග්‍රහණයට හේතු වන්නට ඇතැයි විදේශ දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. ඡන්ද ප්‍රතිශතය අනුව සමස්ත ආසන 120න් 64ක බලය කම්කරු පක්ෂයට හිමිව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා සම්භවයක් ඇති කාන්තාවක්ද ප්‍රථම වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. නවසීලන්තයේ වයඹදිග ඕක්ලන් පළාතෙන් තේරීපත් වූ අය වනුෂි වෝල්ටර්ස් නම් 39 හැවිරිදි කාන්තාවක්. මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක් මෙන්ම ඇය නවසීලන්ත මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරිය ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උපන් වනුෂි වයස අවුරුදු 5 දී නවසීලන්තය බලා ගොස් තිබෙනවා.